මං අද කුමාරිකාවලින් ජූස් එකක් හදන්න තමයි යන්නේ. දැන් ගොඩාක් ජනප්‍රියයි කුමාරිකා කිව්වම ක්‍රීම් වර්ග, ෂැම්පූ මේ හැම දෙයකටම පාවිච්චි කරනවා. ඊට අමතරව අපිට මේක අමුවෙන් කන්නත් පුළුවන්. ඉතින් ගොඩාක් පෝෂ්‍ය පදාර්ථ වලින් පිරීලා මේක තියෙන්නේ. ඉතින් ගොඩාක් අය කැමති දැන් හෙල්දි දේවල් කන්න. ඉතින් ඒක නිසා මේක තම්බන්නේ කරන්නේ නැතුව අමුවෙන්ම කන්න පුළුවන් නම් තමයි මේකේ ගොඩාක් ගුණ අපිට ශරීරයට එකතු කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක නිසා අපි බලමු කොහොමද ජූස් එකක් විදියට මේක හදාගන්නේ කියලා. මගේ බැල්කනි එකේ තියෙනවා කොමාරිකා පැලයක් වවාගෙන. ඉතින් අපි ගිහින් ඒකෙන් ඉති දෙක තුනක් කපාගෙන එමු. ඊට පස්සේ මම ඔයගලන්ට කියලා දෙන්නම් කොහොමද මේක තිත්ත නැති වෙන්න හදාගන්නේ කියලා. මේ බලන්නකො මේ අපි මෙහෙම කපා ගත්තට පස්සේ මේ කහ පාටට මේ වැක්කිරෙන මේව ටික තමයි මේව තිබුණොත් තමයි තਿੱත්ත වෙන්නේ. ඒක නිසා අපි කරන්න ඕන කැපුවට පස්සේ මෙන්න මේ වගේ මේව ටික බේරිලා යන්න වාජනයකට දාලා තියන්න ඕන. ඊට පස්සේ තමයි අපි මේක හොඳට සෝදලා කපලා ගන්න. එතකන් අපි ටික වෙලාවක් මේක තියමු. දැන් අපි ටිකක් වෙලා මේක තියාගෙන හිටියා. ඊට පස්සේ මම දැන් මේක සෝදගෙන ඉන්නම්. ඊට පස්සේ අපි කපලා වතුරට දාලා කොහොමද කරන්නේ කියලා බලමු. දැන් බලන්න ටිකක් වෙලා ගියා මේ කිරි ටික ඔක්කොම බේරිලා ඒක නිකන් කළු පාට වගේ වෙලා තියෙනවා. දැන් මම මේක හොඳට සෝදගෙන ඉන්නම්. අපිට මේක හදන්න අවශ්‍යයි මේ වගේ කොමාරිකා ටිකක්, ලුණු ඇබිත්තක්, නාරං, දෙහි, ලෙමන් ඒ වගේ කැමන් කැමති දෙයක්, අයිස් වතුර ටිකක්, ඊට පස්සේ සීනි චුට්ටක්. මේ වගේ ගත්තම අපි මේ හරියෙන් මේක කපලා මේකත් අපි මේ වගේ කපලා මේ අයින අපි මෙහෙම කපාගෙන යනවා. මේ කටු කටු තියෙන්නේ මේ ස්කින් එක අයින් කරන මෙහෙම කපලා. මේ විදිහට අපි කපලා අයින් කරගමු. මේ විදිහට මේක කරගත්තට පස්සේ අපිට මේ වගේ කියුබ්ස් වලට කපා ගන්න පුළුවන්. මේ වගේ පොඩි කෑලි වලට කපා ගන්නත් පුළුවන් ඕකලන්ට. ඊට පස්සේ මේ හොඳට කැපෙන පිහියක් ඕන. මේ වගේ පොඩි පිහියක් නම් වැඩියෙන් ලේසියි. මේ බලන්නකෝ මේ විදිහට හදලා ගත්තම පොඩ්ඩක්වත් තිත්තේ නැහැ. ඉතින් අර අපි අර මේකේ කිරි ටික බේරෙන්න තියලා ඊට පස්සේ සෝදලා දෙපැත්ත කපලා මේ වගේ වතුරට එහෙම දාලා ටිකකින් අපි ගත්තනම් අර තිත්ත ගතිය ඔක්කොම නැති වෙලා රසට හදා ගන්න පුළුවන්. අපි එහෙනම් මේකෙන් කොහොමද ජූස් එක හදාගන්නේ කියලා බලමු. අපි නාරං ගෙඩියකුත් මිරිකල තියාගම. මොකද ඇලෝවෙරා වල කිසිම රහක් නැති නිසා අර ඩ්‍රින්ක් එකේ රස ගන්න තමයි දෙහි හරි ලෙමන් හරි නාරං හරි චුට්ටක් අපිට ඕන වෙන්නේ. අපි මේ වගේ හදාගත්ත මේවා ටික දාලා වතුර ටිකක් දාලා
පස්සේ මේ වගේ නාරං හරි දෙහි හරි ටිකක් දාලා ඒක රස අනුව අපි හදාගමු ලුණු මේ වගේ චුට්ටක් නේ ලුණු ඇබිත්තක් සීනි චුට්ටක් දාලා අපි आइस कटैक देखा दाल सर्व करना तुल हरीम रसाय कूल कल बोन बोला हरीम रसाय मंगिता पोडक तीतने मम की विद्यटम ये स्टेप अनगमने हट तीतने तो मेक आदागा मम इला दवासी नैनो कुमारी कावली हदागन पुलवा तवत रस कैम ऐना अभी आये मे वगे रस कैम के हम वेमु मंगानोमा।